दारु विधवाल पति तुम्हें नहीं मास वाले का अंकित पार्थिव करने से इतना अध्यक्ष है तुम्हें नहीं वाकई में मास वाले गुरुमंडले ठहरे महाप्रमाद भी नहीं माहितवादी मार भी नहीं नेवत बता आप कुछ भी देना कुछ बोल दिया सेना के वकील आप तो ना करें ये वाकई में आज हम आपको बहुत उन्नत दुविंग में बैठे सा प्राण आवे වර්තමාන රජයේ ආරක්ෂක ලේකම් කියලා කියන්නේ ඉතාමත්ම කාර්යබහුල වැඩ අධික වගකීම් සම්භාරයක් සහිත පුද්ගලයෙක්. වගකීම් සම්භාරයක් සහිත පුද්ගලයෙක් කියනවා වගේ විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි අපි වසර 2009 මේ මාසේ 19 දා අපේ රටට වසර 30ක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කළා. මම එතන අපි කිව්වාම वसीलों देना मत्ते कर संबंध दाय अभी स्वामी पुरुषे ये वाकी में समाहर रहेंगे भार्यावन संबंध दाय ये वाकी बहुत संबंध दाय मोटे दोस्त समय अभी स्वामी पुरुषे इन्दम दीदी तुमने इधर अपने काटे दो कंबला करते अदर करते माती इतने अभी मेरा टे जनता वाटे सामे साथोटे निदासे जीवन तेरे पुरुष परिसर या වසර 2009 මේ මාසේ 19 වෙනිදා උදේ 10 මාර්තු දාක ලැබුණා. ඊට පස්සේ අපේ රටේ මිනිස්සු බොහොම සතුටින් ජීවත් වුණා. නමුත් මේ සම්පූර්ණ කාර්යය අවසන් වෙනකොට අපේ හමුදාවල නිලධාරීන් සහ සෙවලුන් සහ පොලිසිය සමාජිකයන් සිවිල් ආරක්ෂක බලයෙන් 29 දවස් ගානක් මිය පිළ जनाधिपतिमा संपूर्ण युद्ध जीवित पूजा අද මම මේ ඔබට කතා කරන මොහොතේ ඇදන් වලට ක්‍රෝධ පුදු වලට සීමා වෙලා ඉන්නවා අපේ සෙබළු අපේ නිලධාරීන් 14,000 වැඩි අධික සංඛ්‍යාවක් ඉතින් ලොකු කැපවීමක් කළා තමයි අපි මේ දවස අපේ රටේ ජනතාවට ආරම්භ වුණේ අපි බොහෝ දෙනෙක්ගේ තරුණ කාලය හද්දා වනාන්තරවල වණ්ඩිය හද්දා වනාන්තරවල එහෙම නැත්නම් නැගෙනහිර පළාතේ වනාන්තරවල जीवन अभी ये विजय ग्रहणे सबरुम अभी विश्राम गिय निलधारीन सांसे बरुने के पुला ये विजय ग्रहणे सबरुम समरण दवस विजय के कटी से लगे सबरुम ज्ञानी दस वर्ष पूर्ण सबरुम और दहाय पिरने को समरण दवस विजय के कटी से लगे लंका वे सीर उदय को उगले के पुला तंग नाटक को बोल रही हूँ अबे रटे आहिंस के मिनिस्टर देसी अनुगा न විදේශික කීපය දෙකට කියනවා. ඒ වගේම තවත් 500 ගානක් ස්පිරිතාලයට යවන්න සිද්ධ වුණා. මේ 500 ගානෙන් ඡයහන ගාන තවත් ස්පිරිතාලවල ඉන්න ප්‍රතිකාර ගන්නවා. ඒ අයට ප්‍රතිකාර ගන්න දොස්තර මහතුරු කීපදෙනෙක් මට කිව්වා දැන් රාජ්‍යමාන. කුංචි ළමයි අවුරුදු 5-10 අතර කුංචි ළමයි ඡයහන ගානක් ඉන්නවා. ඒ අයට හරියට මල පහයන් වෙන්නේ නැහැ. මුත්‍රා පිට වෙන්නේ නැහැ. බට දාලා ගියේ නැහැ කිල්ලලා ඉන්නේ. ඒ කියන්නේ මුළු ජීවිත කාලයම මේ දරුවෝ ඉදිරියේ ජීවත් වෙනවා.
ඉතින් එවැනි තත්ත්ව ඇති වුණේ මොකද කියලා අපෝ වැදලා බැලුවාම මම හිතන විදියට මම ඇත්තටම යුද විශේෂඥයෙක් අද්දකින් සම්භාරය ඇතුව විශ්‍රාම ගිය හමුදා නිලධාරී මම හිතන විදියට ඔකට හේතුව තමයි නොදැනුවත්කම සහ නොසලකිලිමත්කම නොදැනුවත්කම කියන්නේ අපේ රටේ ජනතාවගේ නොදැනුවත්කම නෙමෙයි රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් පුද්ගලයන්ගේ නොදැනුවත්කම නොසලකිලිමත්කම කියන්නේ රටේ ජනතාවගේ නොසලකිලිමත්කම නෙමෙයි ළමයි රටේ ජාතික ආරක්ෂාව ගැන වගකීම් පුද්ගලයන්ගේ නොසලකිලිමත්කම ඉතින් අර කටුව පිටේ පරිලාවට ගෙවල් පාස් කුරීදා උදේ වහපු ගෙවල් සති ගාන කරගෙන ඇරියේ නෑ මොකද අරින්න කෙනෙක් හිටියේ නෑ ගෙවල් වල දෙමාපියෝ දරු හැම කෙනෙක්ම එකට කරලා මේ විදිහේ ඒ තත්ත්වය තුනක් ඊට පස්සේ අපේ ජනාධිපතිවරණ ඇස්නාව ජනාධිපතිවරණයේදී මේ රටේ උගත් මිනිස්සු එකට යක් පිළිවස් ඒ තමයි ඒ අය ආරක්ෂාව ජාතික ආරක්ෂාව මෞගිමේ ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාව අනාගත පරම්පරාවගේ ආරක්ෂාව ඒ අයට ආරක්ෂාව සහතික කරන්න පුළුවන් කියලා ඒ අය විශ්වාස කරපු සුදුසුතම පුද්ගලයා ඒ අය ජනාධිපතිවරයා කරාචාන් මාජන් තන්දේ ඒ ජනාධිපතිවරයා ජනාධිපති තනතුරට පත් වෙච්ච ගමන් කරපු පළවෙනිම දේ තමයි ඒ කියන්නේ එතුමා ජනාධිපති පදවියේ වැඩ බාරගත්තේ එතුමාගේ ලේකම්ගේ පත් කිරීමේ ලිපිය අත්සන් කළා ඊළඟට කරපු කාර්යය තමයි මේ රටේ ආරක්ෂක ලේකම් විදියට මාව පත් කරන්න කියලා අත්සන් කළා ඒ ලිපිය දීලා ඒකෙන් පේනවා රටේ ජනතාව මොනතරම් එතුමා ගැන බලපොරොත්තු තියාගත්තද ඒ බලපොරොත්තු සඵල කරන්න එතුමා මාගේ මොනතරම් බලපොරොත්තුවක් තියාගත්තද ඉතින් ඒකයි මම කියේ වැඩ රාජකාරි බහුලයි කියලා ආරක්ෂක ලේකම් පිළිගන්න. අද මුළු රටේම ආරක්ෂාව එතුමා තුල ඒ කර්මතත් මා විශේෂයෙන්ම මගේ කර්මතත් හමුදාපතිවරු දෙදෙනාගේ සහ පොලිස්පතිවරයාගේ කර්මතත් අවිලා කියනවා. ඒකේ විශාලතම වගකීම තියෙන මටයි. නමුත් එදතරම් වගකීම් සම්භාරයක් තියෙද්දී මම කාල වේලාව හොයාගත්තේ ඔබ සියලු දෙනා හමුදා මේ පාසලේ දින වැඩගත්කම සහ දෙමව්පියන්ගේ කිසිම කාර්යභාරයක් මට දෙන්න බැරි කල්ලා. ඔබ සියලු දෙනාට වැඩි මම වයසින් වැඩි. ඔබ සියලු දෙනාගේම දරුවන්ට වැඩි ලොකු දරුවෙක් මට ඉන්නවා. මගේ අඩේගේ දියණියක් මම නැයි. ඇයගේ වයස අවුරුදු 29යි. මම මගේ දුව ලොකු මහත් කරගත්තේ මට කවදාවත් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව කාලය වැය කරන්න ලැබුණේ මම දන්නවා තමුන්නාන්සේලාගේ හමුදාවල වැඩ කරන ස්වාමි පුරුෂයන්ට කොළඹ රාජකාරී කෙනෙකුට හැරෙන්න කරන කෙනෙකුට හැරෙන්න මේ තත්ත්වෙම තියෙනවා මගේ දරුවා අවුරුදු 13ක් විශාඛ විද්‍යාලයට ගියා මම සහභාගී වුණේ විදුහල්පතිතුමනි එකම එක දෙමාපිය රැස්වීමකට පමණයි එකම එක මලල ක්‍රීඩා තරගයකට පමණයි අවුරුදු 13කට ආපසු හැරෙන බලන්න ඒ කියන්නේ කනගාටු වෙනවොත් ඇයි එන්න බැරි වුනේ කියලා බැලුවම හිතට ආඩම්බරයක් දැනෙනවා මේ රාජකාරී නිසා නමුත් මම මේ හැම අවස්ථාවකම මගේ ආදරණීය බිරිඳ අද මේ පාසලේ ඉන්නේ අපේ ළමයි කියලා මම අමුණාසලා හැම කෙනෙකුටම මම කියන්නේ අපේ ළමයි කියලා. සමාජයට හමුදාවේ වැඩ කරපු හෝ වැඩ කරන ඕනෑම ගැහැණු හෝ පිරිමි සසු නිලයේ නිලධාරියෙක් හම්බවුණොත් කතා කරන්න පුතා කියලා. මම රාජකාරී කරපු කාලේදී මම බොහෝ දුරට ගලුවා හැම සොල්දාදේ ප්‍රධාන නිලධාරියෙකුට තාත්තා කෙනෙක් වගේ ඉන්නේ. හැබැයි
රාජකාරියේ මම තරම් තද නිලධාරිය කියලා නැතුව ඇති සාමාන්‍ය ජීවිතයේදී මම බොහොම ආදරෙන් මගේ සබළුන් බලා ගන්නවා ඒ පුරුතර තමයි අදත් මම පුතා කියලා කතා කරන්නේ අද මම තමුන් වහන්සේලා අතරින් 1500කට මගේ මේ කතාවට එන්න කියලා ලියුම් ගැව්වට අපි බරතර ස්වාමීන් වහන්සේ 500 දෙනෙකුට මම කරේ ඉන්න කට්ටිය ගන්න සමහරට ඒක නොටිස් කරන්න ඇති සමහරු මම අනෙක් මේ වේදියම 500 පද මුමුණනකොට මම මේ පොනේ ඉඳන් අර පොන්ට බලලා මේ ඉස්සරහ ඉඳන් පිටිපස්සට मानसिक මතක තියාගන්න දරුවනි මේ පාසල මම ඉගෙනගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඒ වගේම අපි අතර ඉන්න කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගත්ත නිලධාරී මුද්‍රාශ්‍රය නාලන්ද ඩීනස් ඒ වගේ දින කොළඹ දින ප්‍රධාන පාසල්වල ශාන්ත තෝමස් මහනුවර දින ධර්මරාජ ට්‍රිනිටි මලියදේව ගුණෑගල අම්බලන්කොට ධර්මාශෝක ගාල්ලි මහින්ද රිච්මන්ඩ් ඔවා තමයි දිවයිනේ ලොකු පාසල් ඒ ලොකු පාසල්වල ඉගෙන හැම පාසලකින් ඉගෙන ගත්ත නිලධාරීන් අපි අතර ඉන්නවා ඒ හැම කෙනෙක්ම මේ පාසල දරුවන්ට දායාද කරන අවස්ථාවේදී එවකට ආරක්ෂක ලේකම් පිටබු ගෝඨාභය අධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පාසල දරුවන් වෙනුවෙන් හරි වෙලාවෙ අපි අපිටම කෝල් ගත්තේ අපි මොනතරම් ලොකු ඉගෙන ස්කෝල් වල ගියත් මෙච්චර ලස්සන ස්කෝල් එකක් ලැබෙන්නේ නැහැ මම ආදී ආනන්දී විදියට ආනන්ද ලස්සන කරන්න ගොඩක් වැඩ කරනවා ජනාධිපතිතුමත් ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් අතින් ඉස්සරහ නමුත් අපි ස්කෝල් එකේ ගිහලා වුණා අසුවේ 1980 ස්කෝලේ නැගුණේ දවස් 40ක් වෙනවා අවුරුදු 40කට පස්සේ ස්කෝලේ ඕනකමක් කියලා කිව්ව පමණින් මම ඒකට ප්‍රියත්මක වෙනවා ස්කෝලේට තට්ටු හතක බිල්ඩින් එකක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත වුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් කාලේ ඒ තට්ටු හතේ බිල්ඩින් එක බොහොම මන්දගාමී විදියට තමයි ගියේ පසුගිය රජයේ කාලේ. ඊට පස්සෙ ඔබ දකින්න ඇති ඊට ඡන්දටි ඉස්සෙල් කලවලේ එක පැත්තක සිමෙන්ති යනවා අනිත් පැත්තේ දූපත කරලා දැස්ති කරා. විදුහල්පතිගේ එතුමාගේ නමවත් තිබුණේ නැහැ ඒ සමරපලක කලවලේ කර විවෘත කරන්නේ සමරපලක විදුහල්පතිතුමාගේ නමවත් තිබුණේ නැහැ. ඒ වෙනුවට මහේ විජේකලා මහේශ්වරගේ නම තියෙනවා දැන්. අපි ආදි ශිෂ්‍ය විදියට පවණන් ගියේ නැහැ ඒකට මොකද මම ගියා නේද දේශපාලන කේසයට ගිහලා නමුත් මගේ මිත්‍රයෙක් ගියා අපේ ගුරුවරු සමග ඕමාරී එකක් නවත්ත ගත්තා දැන් මේක සර්ව සම්පූර්ණයි ලබන මාසේ 7 වෙනිදා විවෘත කරනවා පාසලෙන් මට අපේක කෝල් එකක් සර් අපි බඩු දෙන්නා අපිට ඉස්සරහ තියෙන බිල්ඩින් එක පේන්ට් කරලා දෙන්න කියලා ඒ වහාම මම නාමික හමුදාපතිතුමාට කතා කළා එතුමාගේ සිවිල් ඉංජිනේරු වෙච්චාගේ බලලේ වැඩි කරලා ඒක අවසන් වුණා. පෙරේද ඊළඟ කෝල් එක ආවේ එහා පැත්තේ තියෙන බිල්ඩින් එකක් ජනාවාස වෙලා එක පේන්ට් කරලා දෙන්න කියලා. ඉරිදන්දී. එදාම යවවා අපවාර නිලධාරියව දැන් වැඩ යනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව ඉන්න කාලේ ඉස්කෝලේ තියෙන ශිෂ්‍ය නේවාසිකාගාරය සම්පූර්ණයෙන්ම නාවික හමුදාවල වැඩියුවා. ඒ වගේම ආදි ශිෂ්‍යෝ ඉස්කෝලේට බලනවා වගේම අදට ඉස්කෝලේ ඉගෙන ගන්න තිබුණ ඉස්කෝලේ යන ගොඩක් දේවල් කොහෙලා බලනවා. ඉතින් ඒ තත්ත්වය මේ ඉස්කෝලේට අඩුයි කියලා හැමුණාම මට ඇත්තටම කනගාටුවක් ඇති වුණා. මම බලාපොරොත්තු වුණා 1500කට දෙමව්පියන්ට එන්න කියලා කිව්වාම අඩු ගන්න 1000ක්වත් එදී කියලා. මගේ කාලය වැය කිරීමේ ඒකට යම් කිසි ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් ගණන් කළා බලනකොට 250කට සංඛ්‍යාව ගුවා මට ඇත්තටම කනගාටුවක් දැනුණා. කනගාටුවක් දැනුනේ මේ පාසල ගැනයි, ගුරු මණ්ඩලය ගැනයි, මේ පාසලේ ඉගෙන ගන්න කුජි දරුවෝ ගැනයි. දෙමව්පියෝ කවුරු වරදවා හිතන්නේ මම මේව කිව්වට මම ඔබට වැඩිය ජේෂ්ඨ දෙමව්පියෝ. ජේෂ්ඨ තාත්තා ජේෂ්ඨ කියන්නේ හමුදාවේ ජේෂ්ඨ නිසා නෙවෙයි, දරුගමෙන් ජේෂ්ඨ නෙමෙයි, පිය පිය ගමෙන් ජේෂ්ඨයි. මගේ දරුවා ඉපදුනේ 1991. ඔබ සියලු දෙනා දරුවෝ වෙලා තියෙන ඊට පස්සේ එනම් මම ජේෂ්ඨයි පියා විදියට. ඉතින් දරුවා වෙනුවෙන් දෙමව්පියන්ගේ යුතුකම ඔයිට වැඩිය බරපතල විදිහට බලවේෂ්ඨ කරන්න ඕනේ. ආපු නැති අය වෙනුවෙන් කියන්නේ ඔබේ දරුවා වෙනුවෙන් දිය යුතු attention එක නැත්තම් අවධානය දෙන්නේ නැතිව දරුවට අයාලේ යන්න හැරියොත්, දරුවට ඕනේ විදිහට ඉස්කෝලේ යන්නයි, ටීචර්ලාට ඕනේ විදිහට උගන්වන්නයි, අර වැල යන පැත්තට ඉස්සරහනවා වගේ කරොත් අන්තිමේදී සමහරෙකුට කනගාටු වෙන්න සිද්ධ වෙයි. අද ශ්‍රී ලංකා පොලිසිය බාරව ඉන්නේ මම. මට දවසකට දුරකථන ඇමතුම් 10ක් 15ක් පමණ ප්‍රමාණයක් එනවා. කාගෙන්ද එන්නේ? කොහේ හරි ඉන්නවද? මොකක්ද කියන්නේ? සර්, ඔබතුමාට බුදු බවත් වේවි. මේ කුඩු විද්‍යාවේ අපේ දරුවෝ බේරෙන්නේ. මේ කුඩු දරණි කරන්න ඔබතුමාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. අපිට ජනාධිපතිතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා, ඔබතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මේක නවත්තලා අපේ දරුවෝ බේරලා දෙන්න සර්, අපේ දරුවන් අනාගතය ඉතිරි කරලා දෙන්න සර් කියනවා. මතක තියාගන්න මම ඉගෙන ගත්ත ආනන්ද කොලේජ් එක ගාව තියලා කුඩු කිලෝ දෙකයි ගන්න අල්ලුවා සති 3කට 4කට ඉස්සෙල්ලා ආනන්ද ළඟ ආනන්ද දෙමව්පියෝ තම කතා කරලා කියනවා ग्राम 800 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 ग
අදින්න පුළුවන් ප්‍රමාණයක් කියලා. ඒ කියන්නේ 15,000කට එකපාර දෙකින් කුඩු උරන්න උරන්නද බොන්නද මම දන්නේ නැහැ. මම කුඩු ගහලා නැහැ. කුඩු ගන්න පුළුවන් 15,000කට එකපාර. රෑමම සිල්ලන්නේ. ඔබතුමන්ලා හිතනවට වැඩිය මේ වෝදුර බයනකයි. එහෙමනම් දරුවා පාසලට යවුවහම මහත්තයා අර මම හිටියා වගේ ඔපරේෂන් එකේ යන්න පුළුවන් ඈත යන්න පුළුවන් අම්මා ඉන්නවා ඉතින් ඔයිට වැඩිය දෙමව්පිය අවධානයක් යොමු කළ යුතුයි මෙච්චර ලස්සන ඉස්කෝලයක් වෙන කිසිම පාසලක දරුවෙකුට නැහැ මේක තමයි මේ ලංකාවේ තියෙන ලස්සනම ඉස්කෝලය ශ්‍රී විභූතියකින් ප්‍රෞඩත්වයකින් ඉගෙන ඉස්කෝලේ මේකයි පසුගිය රජයේ සමයේදී මම මේ ආව ප්‍රයෝජනය කරනවා මේ අඩුපාඩු කියන එක අනුපාඩු කරන දේ මගේ යුතුකම පසුගිය රජයේ සමයේදී මේක මේ පාසලට ලැබුණේ කුණක් මාගේ සැලකිල්ලයි නමුත් ඊට ඉස්සෙල්ලා රජයේ තියෙන්නේ මේකට වෙන කිසිම පාසලකට නොලැබී සැලකිල්ලක් ලැබුණා අපි මේ පාසල හැදුවේ එතකොට මම හමුදාවේ හිටියා අපේ ළමයින් ගේ ළමයින්ට ඒ කියන්නේ ඔබේ ළමයින්ට
එමනම් අපේ යුතුකම අපිට ඉෂ්ට කරගන්න ඔයගොල්ලෝ අපිට සහයෝගය දෙන්න අපිට තියෙන යුතුකම තමයි ඔයගොල්ලන්ගේ දරුවන් හොඳට ඇස්පාදල ක්‍රීඩා පරිශ්‍රම කෞශලයේ නම්වල මේ සමාජයේ ලොකු මහත්වරු ලොකු මොනවා විදියට සමාජයේ උදාහරණ ඒකට ආරක්ෂක අමාත්‍යාංශයේ පැත්තෙන් කරන්න තියෙන සෑම දෙයක්ම මම පුද්ගලිකව බලලා ඉෂ්ට කරනවා ඒක ප්‍රධානතම පියවර තමයි යුද හමුදාවේ විශ්‍රාම ගිය කොහොම දක්ෂ නිලධාරියෙක් පරිපාලනය පිළිබඳව ජෙනරල් වජිර පලියක්කාර සීඑල්ඒසී කට්ටිය දන්නවා ඇති එතුමාව නැවත කැඳවලා මේ පාසලේ අධ්‍යක්ෂකවරයා විදියට පත් කරා අධ්‍යක්ෂකවරයා විදියට පත් කරලා විදුහල්පති තුමියන් විදුහලේ කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම අපි නිදහස් කළා පරිපාලනයේ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් වලින් අපි සම්පූර්ණ නිදහස් කරා මොකටද ඔබලාගේ දරුවන්ට උගන්වන්න එතකොට පරිපාලනයේ යම් කිසි කොටසක් විදුහල්පති තුමියට තවරිලා තියෙන නම ඇයට හමුදාවල් පැත්තෙන් දෙන උදව්ව සම්පූර්ණයෙන් දෙන්න තමයි මෙතුමාව අපි පත් කරලා ඉන්නේ. ඉතින් ඊට අමතරව එතුමා පාසල පවත්වාගෙන යාමට නඩත්තු කිරීමට මාසයක් ගානේ යුද හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාව මාර්ගයෙන් මාර්ගවලට තීව්‍ර ප්‍රමාණයක් අපි සෙබළු දීලා තිබුණා යුදවල තිබුණා. ඒව පොගී කාලෙකම අනිකාලෙකම මම නැවතත් ඒක පටන් ගන්නවා. ඒ කියන්නේ මේක මේ පාසල හොඳ තත්ත්වයේ තියෙනවා දකින්න අපි ආසයි. නමුත් ඔබේ පැත්තෙන් කරන්න ඕනේ කාර්යභාරයක් තියෙනවා. ඔබට ඇවිල්ලා පාසල සුද්ධ කරන්න ජීවිත කරන්න අවශ්‍යතාවය ඒකට කෂ්ටි යොදවනවා. නමුත් පාසලේ වෙන කිසිම පාසලක නැති විදිය බාත්රූම් මේ පාසලේ තියෙන ටොයිලට්. හරිද මම කියන්නේ? නම් කනගාටු කරන දවස් තුනකට ඉස්සෙල්ලා හේ කරපු හැන්ඩ් විඩේස් ඊට පහුවෙන් තමයි කඩලා දාලා කරුණාකරලා ඔබේ දරුවන්ට කියන්න පුතේ පාසල කියන්නේ ගෙදරට වැඩිය උතුම් ස්ථානයක් ගෙදර කියන්නේ අපේ නවාතැන ගෙදර දේවල් මොන තරම් පරිස්සම් කරනවද අපි පාසලේ දේවල් කියන්නේ පන්සලක පල්ලියක නැත්තම් දේවාලයක බඩු වගේ ඒව පරිස්සම් කරන්න ඒවා වෙනත් පාසල් වල නැති දේවල් දුවේ පුතේ ඔයගොල්ලෝ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් රජයේ දීලා තියෙන්නේ ඔයගොල්ලන්ට ස්ටයිල් එකට යුදන අනාගතයේදී ඔයගොල්ලෝ ලොකු මොඩල ලොකු මහත්තු වෙන්න ඕනේ මේ සමාජයේ ඒ සමාජයේ ලොකු මොඩල ලොකු මහත්තු වෙන්න නම් ඉගෙන ගන්නට පමණක් මදි හැදියාවක් තියෙන්න ඕනේ එහෙමනම් අපි බාත්රූම් එකේ හයිගන්න ඒවා කඩලා දානවා නම් වොෂ් බේසින් එකේ පයිප් එකට දාලා තියෙන වතුර බහලා යන දින බටේට පයිප් එක කඩලා දානවා නම් හයිගල දවස් දෙකෙන් මොකක් හරි කරලා වැරද්දක් කියලා මම දන්නවා වැරද්දක් වත් කියලා දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට කියලා දීලා නැහැ වැලියුස් කියලා වැලියුස් කියන්නේ මොකේ වටිනාකම මානුෂීය ගතිගුණ වලදී වටිනාකම ඒක කියලා දීලා නැහැ ගයියද වෙන්නේ ඉතින් කරුණා කළා දරුවන්ට පහදලා දෙන මේක මොන තරම් සම්පතක්ද ඔබ මොන තරම් රිලැක්ස් වෙලා ඉන්නත් ළමයට ඉස්කෝලේ යන්න පුළුවන් මොන තරම් රිලැක්ස් වෙලා ඉන්නත් ඉතින් මේ මාසල දියුණු කරන්න අවශ්‍ය හැම දෙයක්ම අපි කරනවා මේ පාසලට පටන් ගන්න උර වීරු තටාකයක් හම්බුණා මම ඉගෙන ගත්ත ආනන්ද විද්‍යාලයේ සිට වීරු තටාකයක් හම්බුනේ ඉස්කෝලේ අවුරුදු 100ක් වුණාට පස්සේ ඒ වගේම මේ පාසලේ තියෙන ක්‍රීඩා හැම එකටම හමුදා වලින් උපදේශකයෝ වෙලා තියෙනවා මන්ද කලිෂ්ඨේ වල්නෝට කරාටේ ක්‍රීඩාව කරන යුද හමුදාවෙන් අරිනම් දුවල් වලදී මේ නිමේ වෙනකොට කරාටේ බ්ලැක් බෙල්ට් කාරෝ 500ක් ඉන්නෝනේ මේ ස්කෝලේ
गाय के बाथरूम में के पाइप पकड़े रहा ये में अंदर एकत्र वेला टीम में का कुछ ये डबड़ कर ला टीम में का कुछ ये सेल्लम कर ला कोलम दिए ना लोगों में स्कोरे टीम में का भरत दर ना बुलवान ना अन्न गाय एक एक दमाई रणवीर वाला के लमा ये के दरन बुलवान ना एक एक दमाई क्या नियम रणवीर गाय किया अभी डाबे रणवीर गाय पाविच कर ला මුළු ලෝකෙටම හිසර දෙයක් වෙච්ච මුළු ලෝකෙටම මරාගෙන මරන ත්‍රස්තවාදී අරුමිය කියලා දීපු වේරුපිල්ලේ ප්‍රභාකරන් නැති කරන්න පුළුවන් වුණා නම් අපේ රටේ ජනතාව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදා කරලා දෙන්න පුළුවන් වුණා නම් මේ ඉන්නේ අපේ දරුවෝ මේ පාසල් වල ඉන්නේ මේ පාසලේ ඉන්නේ එහෙනම් අපේ දරුවන්ටත් ඒ ගායේ කොටසක් තියෙනවා නේද දරුවා වැල් මැරිලා වගේ ඔහේ ඉන්නවා නම් කියන්න ඔල්ලෝ මේ තාත්තා තමයි 107 එකේ මෙන්න මෙයා එනම් අලයන් තාත්තගේ අඩිපාරේ තාත්තට දවසට තාත්තගේ පුදා කියන්න පුළුවන් තත්ත්වයකට ඔබ එන්න ඕනේ අන්න එහෙමයි කියන්න ඕනේ මට මතකයි මම මගේ දුව ඉස්කෝලේ 6-7 පන්ති ඉඳන් විරිෂවටි නායක හාමුදුරු හම් වෙන්න ගියාම තමයි මගේ සමග අපේ හාමුදුරුවෝ කොහොමද හිතවත් උන්වහන්සේ හම් වෙන්න ගියාම ඉරිසටි නායක හාමුදුරුවෝ මට කිව්වා මහත්යඩ මම ඕතරම් දැනුතු ගන් දීලා තියෙනවා ආයි මහත්යඩ දැනුතු ගන් දෙන්න දෙන්නේ නැහැ අද මේ පොඩි නෝනට තමයි මම දැනුතු ගන් දෙන්නේ කියලා උන්වහන්සේ කියපු එක දෙයක් මට අදටත් මතකයි මගේ දුවත් අදටත් මතක් කරනවා නේද කිව්වා පන්සලේ හිටපු පොඩි ඇවිත් පොළොවට පිටියා තාත්තා වුණත් නැති කෙනෙක් හාමුදුරුවෝ පන්සලට ගිහලා ළමයට උගන්වනවා पहाट वाड़ी पाड़ी කොපම ගල්ලා මම ඉස්කෝලේ යනවා. උන්වහන්සේ කිව්වා මගේ දුවට පාසල් වල දරුවන් 100ක් ඇඩ්වාන්ස් ලෙවල් විභාගය කරොත් ඒකෙන් 10යි විශ්වවිද්‍යාල වලට යන්නේ. හාමුදුරුවෝ මම වැරදි නම් නිවැරදි කරන්න අපි හාමුදුරුවනේ. හාමුදුරුවෝ 100ක් ඇඩ්වාන්ස් ලෙවල් කරා නම් ඒකෙන් 90ක් විශ්වවිද්‍යාල වලට යනවා කියලා. මොකද්ද වෙනස? ඔන්නෝකයි වෙනස. पुंची काले दम पुरुष करना दे नेगेटिव डर आड़ा करना उदों वाली ना दिमाग पे आट वाली ना जीवित यार ह्यूमन वैल्यूज की निवाई करने जीवित मानुषीय वाटिना का यूज कर करना दौड़ करना एमन आमुरो एमन किया ला इधर पास क्यों हुआ तवा वो तो बहाल हो पुस्तक करने वाटर पोटिनो ना लुकुनो ना करें वे अटा आसाय दाड़ दकिन ලොකු BMW එකක් ලොකු බෙන්ච් එකක් කරලා චරාස් ගාලා පන්සලේ දොරගාව නාත්තලා ලොකු නෝණ කෙනෙක් අඩි උස සපත්තු දෙකක් දාගෙන කළු කන්නඩි දෙකක් දාගෙන ටකස් 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 ගාලා එනවා ඇවිල්ලා තෙරපු ගලවල කන්නඩි ගලවල මඩ වදිනවා දකින්නයි මම ආසයි අන්නේ තමයි පොඩි නෝණ මතක තියාගන්න පොඩි නෝණගේ තාත්තා රටේ යම් කිසි වැඩක් කරපු රටේ ජනතාව දන්න කෙනෙක් නමුත් කවදාවත් जयसिंह उन्नोक
ඉතින් අපි මේ සමාජයේ යම් දිනක ඉන්නවා නම් දරුවනේ අපිට පුළුවන් වෙනුනේ අපේ දරුවන්ව ගේන්න අපි හිටපු තැනට වඩා උසස් තැනකට මට ආදට බොහෝ වෙලා මම පහුගිය කාලේ ගොඩක් විශ්‍රාම ගියේ සෙබළුන් ආබාධ සෙබළුන් එක්ක මම වැඩ කරා මගේ තියෙනවා හෙළරණු වල බලපුරු කියලා සංවිධානයක එකේ ඉන්න 5000 ගන්න අමුදාවෙන් ගියා ඒ දවස්වල මගෙත් එක පරණ වැඩ කරපු සාජන් කියලා ස්ටාෆ් ලා සාජන් ලා හොටල් ලා අම්බල කතා කරනවා සමහර බොහොම ආඩම්බරෙන් කතා කරනවා ඒ ආඩම්බරෙන් කතා කරන්නේ හදවතින් වෙන ආඩම්බරය මොකක්ද ඒ ආඩම්බරය දරුවෝ මම අහන දෙයක් තමයි මගෙත් එක ඉඳපු පරණ සෙබලේ කන්නා කොහොමද මොදින් ඉන්නවා නේද ඊට පස්සේ දරුවෝ කොහොමද සර මටින් පුතු දෙන්නයි දුවයි එකකු දෙක් ડોක්ටර් එකකු දෙක් ඉංජිනේර අනිත් පුතා දැන් මොරටුව කැම්පස් එකේ සිවිල් ඉංජිනේර කෝස් එක කරනවා මොන තරම් සන්තෝෂද දරුවනේ මට මොන තරම් ආඩම්බරයකින්ද ඒ තාත්තා කියන්නේ ඉතින් මම ඔබ හැම දෙනාටවත් කියන්නේ දරුවන් වෙනුවෙන් තරම් ජීවිතයක් මම ඉෂ්ට කරන්නේ තාත්තට වෙලාවක් දෙන්න ඕනේ අම්මා වෙලාවක් අදාගෙන අදාගෙන ඒ දරුවන්ගේ අස්පාද දරුවන්ව නොමග යවන්න එපා නොමග යන්න විඩරින්න එපා ගියාට පස්සේ ආයෙත් අද වොතරන් අම්මල දාතල හම් වෙනවා සර් අපේ නොසලකිලිමත්කම නිසා අපි ඔයලා බැලුවට ඒ නිසා මගේ පුතා හොඳට උඩ වලට ඇවිල්ලා ඉවිලා ගෙදර ආවා අම්මල දාතල වොතරන් හම්බුනා ඒ තත්ත්වය ඇති නොවෙන්න නම් ඔබ ඔබේ දරුවන් ගැන බොහොම සලකිලිමත් වෙන්න ඕනේ ඒ වගේම මේ මතක තියාගන්න නූතන සමාජයේ වැඩකාරයෙක් වෙන්න නම් වැඩකාරයෙක් කියන්නේ ලොකු නෝන කෙනෙක් ලොකු මහත්තයෙක් වෙන්න නම් මතක තියාගන්න කවුරු මොනවා කිව්වත් හැමෝම කියන්න පුළුවන් මව් භාෂාව අපේ භාෂාව මව් භාෂාව කියලා පම්පෝරි ගන්න පුළුවන් මමත් ආඩම්බරයි මම සිංහලමිනියෙක් ගැන මම ආඩම්බරයි මගේ භාෂාව ගැන මම බෞද්ධයෙක් මම ආඩම්බරයි මගේ ආගම ගැන ඒ වගේම ක්‍රිස්තියානි කෙනෙක් ආඩම්බරයි එයාගේ ආගම ගැන මුස්ලිම් කෙනෙක් ආඩම්බරයි එයාගේ ආගම ගැන නමුත් එක දෙයක් මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාව නැත්නම් අද සමාජයේ දැනන්නේ මේසන් බාස් කෙනෙක්ගේ පුතා මේසන් බාස් වෙන්න ඕන කියලා නැහැ ඩ්‍රයිවර් කෙනෙක්ගේ පුතා ඩ්‍රයිවර් වෙන්න ඕන කියලා නැහැ ඒ වගේම ක්ලාක් කෙනෙක්ගේ පුතා ක්ලාක් කෙනෙක්ම වෙන්න ඕන කියලා නැහැ සෙබලෙක්ගේ පුතා සෙබලෙක්ම වෙන්න ඕන කියලා එකක් නැහැ අපි කැමති අපේ දරුවන්ගේ දරු අපේ ළමයිගේ දරුවෝ ලොකු ලොකු තැන් වලට යනවා කියලා. ඉතින් එහෙනම් ඒකට අවශ්‍ය පරිසරය හරිගස්සලා දෙන්න ප්‍රධානම දෙයක් තමයි අධ්‍යාපනයට අමතරව ඉංග්‍රීසි භාෂාව. පසුතැවිලි වෙන්න වෙන්නේ තමුන් නාසලට ඉඳන් මේ දරුවන්ට පසුතැවිලි වෙන්න වෙනවා. මම ආරක්ෂක ලේකම් වෙන්න ඉස්සෙල්ලා මම වැඩ කරේ සිවිල් සංවිධානයේ ලංකාවේ තියෙන ලොකුම කම්පැනි එකක් මම වැඩ කරේ ඩේනිෂ් කම්පැනි. සමුක පරීක්ෂණ වලට විශ්වවිද්‍යාලවල රජයේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් උදේනවා පෞද්ගලික විශ්වවිද්‍යාලයන්ට පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න උපාධිධාරීන් උදේනවා භාෂාව නිසා ලොකු අසාධාරණයක් වෙනවා දේශීය විශ්වවිද්‍යාලවල ඒක නිසා මතක තියාගන්න මේ ඉස්කෝලේ ලැන්ග්වේජ් ලැබ් එකක් හදලා දෙන්න ඕන අපේ රාජපක්ෂ රජතුමා ලැන්ග්වේජ් ලැබ් එක නිකන් තියනවා මම කියන්නේ වැඩක් දන්නවද පුදුමල් ලැබ් එක ලැන්ග්වේජ් ලැබ් එක නිකන් තියෙනවා ප්‍රොජෙක්ට් එකක් ගන්න ඇතුළු ඒක විදුහල් පොදතුමීට ඒක නැවත ක්‍රියාත්මක කරන අවශ්‍ය හැමදේම මම කරලා දෙනවා දරුවා උනන්දු කරන්න හැම දරුවෙකුටම කියන්නේ හැම දරුවෙකුටම කියන්න සිංහල නවකතා කියවෙන්නේ නවකතා උන්චි කාලේ නම් ඉංග්‍රීසි පොත් කියවන්න පුරුදු කරන්න පොඩි පොතකින් පටන් ගන්න මම මගේ දරුවෝ දැනුවේ මෙහෙමයි පොත් කියවන්න පුළුවන් තරම් පුරුදු කරන්න සිංහල මම සිංහල නවකතා දෙකක් කියලා දෙනවා කඩවල තුසා උත්තර දේවි කියලා නමුත් එහෙම ලියු මමම කියනවා දරුවන්ගේ කියවන එක නවත්තන්න තාවකාලිකව ඉංග්‍රීසි
දේවල් කියන්නේ. දෙවෙනි එක තමයි අධ්‍යාපන සුදුසුකම විතරයි සමාජීය තත්වයකට යන්නේ. ක්‍රීඩා සුදුසුකම තිබිය යුතුමයි. අද පිටරට විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් පත්‍රයක් දැම්මොත් ඒ ඉල්ලුම් පත්‍රයෙන් ලැබුණු 50% ක පමණ ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ ඇඩ්වාන්ස් ලෙවල් රිසර්ච් වලට. 50% හම්බෙන්නේ ක්‍රීඩා වලට සහ අනෙක ක්‍රියාකා බාහිර ක්‍රියාකාරකම් වලට. මොනවද දරුවනේ ඔයාලගේ දරුවන්ට මේ ඉස්කෝලේ නැත්තේ ක්‍රීඩා සම්බන්ධව. ඒක නිසා ට්‍යුෂන් රේස් එකට ට්‍යුෂන් අරගෙන දුවනවා වගේම ඒවා වෙන්න ඕන රේස් එකක් තියෙනවා. නමුත් ක්‍රීඩා වලට යවන්න, කතික තරග වලට යවන්න, ඕනෑම සමාජයක ඕනෑම තැනකට ඇවිල්ලා බයිනක කතා කරන්න පුළුවන් මානසිකත්වයක් හැකියාවක් දරුවන්ට ඇති කරලා දෙන විදිහට කරන්නේ. ඉතින් ඒකට මම හිතනවා අනිත් හැම ඉස්කෝලේකටම වැඩිය මේ ඉස්කෝලේ ඊට පස්සේ ඒ පිළිබඳව ක්‍රියා කරයි. නමුත් අර කතාවක් තියෙනවා ප්ලීස් හෙල්ප් us to help you කියලා. ඔබට උදව් කරන්න අපිට උදව් අපි ගෙදර ගෙනියන්නේ මේ උදව්ව. අපි කරන්නේ ඔබේ දරුවාගේ දැස්පාදල දරුවා වල මිනිස්සුෙක් කරලා මේ සමාජයට උදාහරණයක්. ඒක අපි ඔබට කරන උදව්ව අපේ රාජකාරියට. එහෙමනම් ඒ උදව්ව ඔබට කරන්න ඔබ අපිට උදව් කරන්න. හොඳ අම්මා කෙනෙක්, හොඳ තාත්තා කෙනෙක්, වගකීම් යුතු අම්මා කෙනෙක්, වගකීම් යුතු තාත්තා කෙනෙක් වෙලා. ඉතින් මෙතනදී මම මේ කියන දේ වරදවා තේරුම් ගන්නත් එපා. අපි හැමෝටම වැඩිය විදුහල්පතිතුමිය දන්නවා ඉස්කෝලයක් කරගෙන යන්න ඕනේ කියලා. අධ්‍යාපනය කරගෙන යන්න. අපි කවුරුවත් මමවත් අධ්‍යක්ෂකතුමාවත් කවුරුවත් විදුහල්පතිතුමියට උගන්වන්න යන්නේ නැහැ. ඉතිහාස පාඩම මෙහෙම උගන්වන්න ඉතිහාසය නෑ නේද? කාලයක් නැතුව තිබුණා. මේ ඉංග්‍රීසි උගන්වන්න ඕනේ මමයි අරකයි මෙහෙමයි. හැබැයි අපිට විදුහල්පතිතුමියට අපි පොඩ්ඩක් පෙන්නන දෙනවා. විදුහල්පතිතුමියට මෙන්න මේ සම්පත්තිය මේක ප්‍රයෝජනෙට ගන්න. නමුත් අපි කියන්නේ නැහැ අර සිලබස් එක මෙහෙම නේ අර ටීචර් හොඳ නැහැ මේ ටීචර් අර පන්තිර දාන ඒ ටීචර් මේ පන්තිර දාන අපි කියන්නේ. තමුන්නාසලත් ඒක අපිට විදුහල්පතිතුමිය ඒ විදුහලක් පවත්වාගෙන යන්න හැකියාව තියෙන හින්දා තමයි ඒතුමිය පත් කරලා ඉලා තියෙන්නේ විදුහල්පතිතුමිය. ඒ මම විදුහල්පති කෙනෙක් වෙලා නැහැ කවදාවත්. ඔබත් මම හිතන්නේ කවුරුත් නැතුව ඇති විදුහල්පතිතුමිය. විදුහල්පතිතුමියට අපි ගරු කරමු, ඒ වැඩේ කරමු. අදටත් මම කොළඹ ආනන්ද මහාවේ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුම මට වැඩි අවුරුදු දෙකක් තිබුණා පාලක් තුමා. නමුත් මම පමණක් නෙමෙයි අපේ ජනාධිපතිතුමා ආනන්දේ විදුහල්පතිතුමාට කතා කරන්න සර් කියලා. අපි සර් කියන්නේ විදුහල්පතිතුමාට අවසර වෙන්නේ. නමුත් අපි එහෙම ඒ ගෞරවය දෙන්න විදුහල්පතිතුමාට. ඔය ඉන්න හමුදාවක තියලා රජයේ ලොක්කො හැමෝම මේ පාසල තවත් දියුණුවෙන් දියුණුවට පත් කරන්න අවශ්‍ය වැඩ කරනවා. හොස්ටල් එක හදාගෙන ගියේක භාගයට හැදිලා දැන් නැවතිලාමගෙන ඉන්නේ. ඒක අපි අපෝ හදලා දෙනවා. ළමයි සම්පූර්ණයෙන්ම ඉතින් ඒවා අපි අපෝ පටන් ගන්නවා. අපි බලමු විදුරු ඉදිරියේ එන අවුරුදු පහ තුළ කොළඹ ආරක්ෂක විද්‍යාලය හොඳම රිසල්ට්ස් දෙන ඕලෙවල් ඒලෙවල් සහ ශිෂ්‍යත්ව විභාගයේ හොඳම රිසල්ට්ස් දෙන ආසල්වල එකක් වෙන්න ක්‍රීඩා කෞශල්‍ය ඇති උසස්ම තත්ත්වයක් තියෙන ආසල්වල එකක් වෙන්න ඒ වගේම සමාජයේ ශිෂ්‍යයේ උදාහරණෙදී හොඳම පොලිටිකේ කොල්ලෝ කෙල්ලෝ එළියට දෙන පාසලක් වෙන්න ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේදී අති විශාල සංඛ්‍යාවක් මේ විශ්වවිද්‍යාලයන්ට හැකියාව ලබා දෙන අධ්‍යාපන ආයතනයක්